අයබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. අද දැවිල්ලට කන්න කට සම්බෝලේ ලුණු මිරිසයි හදමු. බොහෝ දෙනෙක්ට මේ කට සම්බෝලේ ලුණු මිරිසයි අතරේ පටලැවිල්ලක් තියෙනවා. අද මම මේ පටලැවිල්ල ලියන්න යන්නේ නැහැ. මගේ ඊතර කට සම්බෝලේ ලුණු මිරිසයි හදන හැටි තමයි මම අද පෙන්වන්න යන්නේ. ඔන්න මම ඉස්සෙල්ලා කට සම්බෝලේ හදනවා. කැලිමිරිස් ග්‍රෑම් 20ට මේස ඇඳි 3ක් අල්ලනවා. ඊළඟට ලුණු කුඩු මේස ඇඳක් දාගන්නවා. උම්බලකඩ ග්‍රෑම් 25යි. මේව මං ගෙදර වේලපු උම්බලකඩ. දැන් ඉතින් මේ තුනම එකට අඹරනවා. උම්බලකඩ කෑලි ටිකක් ලොකුවට තියෙන්න ඕනේ. මේ ටිකම ගල් වංගෙඩියක කොටනවා නම් මේ විදියටම කොටලා ඊට පස්සේ ඒක පීරිසියකට දාගෙන ඊට පස්සේ දෙහි දාන්න. බ්ලෙන්ඩර් එකේ කරනවා නම් මිරිස් උම්බලකඩ දෙහි ලුණු මේ සේරම එකට දාලා දෙසරයක් තුන්සරයක් විතර කරකවලා ගන්න. දැන් ඔයාලා දැක්කනේ මල් ලුණු දැම්මේ නැහැ. දැන් පීරිසියකට දාගෙන මුළු දෙහි ගෙඩියම මිරික ගන්න ඕනේ. මතක තියාගන්න පොඩි දෙහි නම් දෙහි ගෙඩි දෙකක ඉස්ම ඕනේ. දෙහි ටික මිරික ගත්තට පස්සේ හොඳට ඇඟිලි වලින් පොඩි කරලා අනා ගන්න ඕනේ. දැන් දැක්ක නේද කට සම්බෝලේට දැම්මේ මිරිසුයි උම්බලකඩයි ලුණු කුඩුයි දෙහි. ලුණු දැම්මේ නැහැ. කට සම්බෝලේ තියෙන විශේෂත්වය තමයි මේක තියාගන්න පුළුවන්. දැන් අපි ලුණු මිරිස හදන හැටි බලමු. නැටි නැටි කෑලි මිරිස් මේස ඇඳි 3යි. ලුණු කුඩු මේස ඇඳයි දෙහි ගෙඩියයි. පොඩි රතු ලුණු ග්‍රෑම් 50යි. දැන් මේ සේරම එකට දාලා අඹර ගන්නවා. දැන් මේ හදන්නේ ලුණු මිරිස. මේකට උම්බලකඩ කුඩු ටිකක් දැම්මුත් එහෙම ඒකට අපි කියනවා උම්බලකඩ ලුණු මිරිස කියලා. දැන් මේක මේ විදියට ගොඩාක්ම නැතුව සාමාන්‍ය ලුණු කෑලි ටිකක් හිටින විදියට අඹර ගන්න ඕනේ. දැන් ලුණු මිරිස එකතු කරලා පීරිසියකට දාගෙන දෙහි දාගන්නයි යන්නේ. දැන් මම මේකට දෙහි ගෙඩියක ඉස්ම මිරික ගන්නවා. ලුණු මිරිසට ලුණු දාලා හැදුවම තියාගන්න බෑ. ඒ වෙලාවම කන්න ඕනේ. ලුණු මිරිස හවස් වෙලාවෙම කනවා නම් ඒකේ අමුතු රහක් එනවා. ඒ නිසා තමයි මගේ අම්මා හවස කනවා නම් කට සම්බෝලේ හදන්නේ. කට සම්බෝලයක් හැදුවොත් තියාගන්න පුළුවන්. ලුණු මිරිසයි කිරිබත්යි කෑවහම නිදිමත හැදෙනවා කියලා කවුරුත් දන්නද යන්නේ. රතු ලුණු වල නිදිමත හැදෙන ගුණය තියෙනවා. කිරිබත් වලට දාන පොල් කිරි වලත් නිදිමත හැදෙන ගුණය තියෙනවා. ඒක නිසා තමයි ලුණු මිරිසයි කිරිබත්යි කෑවම නිදිමත හැදෙන්නේ. මීට පස්සේ රැකියාවට යනකොට කිරිබත් කාලා යනවා නම් ලුණු මිරිසක් එක්ක නැතුව කට සම්බෝලයක් එක්ක කිරිබත් කන්න. ලුණු දාලා ලුණු මිරිස් හදලා කිරිබත් කාලා වැඩට ගියොත් එහෙම වැඩ කරන්න බැරුව යයි නිදිමත හැදෙයි. දැන් තේරෙනව නේද කට සම්බෝලේ ලුණු මිරිසේ වෙනස? කට සම්බෝලේ ලුණු මිරිසයි පාවිච්චි කරන අවස්ථා වෙනස්. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.